මහජනයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා තව මාස 3ක් වගේ ඇතුළත රටේ නායකයා තෝරන්න. ඉතින් හැබැයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ මහජනතාවගේ ඒ පෙළ ගැහිමට උවමනා දේශපාලන නායකත්වයන් ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණේ. ඔබතුමාට ජනාධිපති අපේක්ෂකව දුන්නොත් ඔබතුමා කොහොමද බාර ගන්නේ? ඇත්තටම බාර ගන්නවා. මොකද අනිත් හැමෝටම වඩා ජනාධිපතිකම ගැන අවබෝධයක් සහ ඉදිරි වැඩපිළිවෙල ගැන මටත් තේරුමක් තිබෙනවා. ඉතින් මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය කොමන ආකාරයෙන් කල්පනා කරනවද කියලා මම දන්නේ නැහැ. නමුත් රට ගොඩ ගන්න හැඟීමක් වුමනයි. ඒත් එක්කම රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් ඇති වෙන්න ඕනේ. ඒත් එක්කම රටට ජාතික හැඟීමක් තියෙන්න ඕනේ. ඉතින් මේවා නැතුව කොහොමද රටක් ගොඩ ගන්න? ඒ නිසා ඇත්තටම ඕනෑම වගකීමක් බාර ගන්න මට පුළුවන්. පැහැදිලිව කියන්න ඔබතුමා කොයි පක්ෂයටද ඉදිරියේදී උදව් කරන්නේ? මම කිසිම දේශපාලන පක්ෂයකට තාමත් අනුගත වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒත් එක්කම මම කල්පනා කරන එක දෙයක් තියෙනවා. කවුද රට හදන්න ඉදිරිපත් වෙන නායකයා කියලා. ඒ නායකයත් එක්ක පාට පක්ෂ හෝ වෙනත් කාරණා බලන්නේ නැතුව ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් හිටගන්න ලෑස්ති. ඕනම කෙනෙකුට වෙනුවෙන් හිටගන්න කැමති. එතෙක් නිර්පාක්ෂ වුණා මම හිතන්නේ ඒ නිර්පාක්ෂික භාවය මගේ තිබෙන්නේ රටට හොඳක් කරන කෙනෙක් එනතුරු පමණයි. ඒ කිව්වේ ජාතික වශයෙන් වැඩපිළිවෙලක් ඇතිව රට ගොඩ ගන්න අවංක චේතනාවකින් වැඩ කරනවා කියලා මට හැඟෙනවා නම්, ඒත් එක්කම ඔහු ඉදිරිපත් කරන කාරණා පිළිබඳව විශ්වාස කළ හැකි නම්, මොකද අද දේශපාලඥ හුඟක් මිනිස්සු රවට්ටලානේ, ඒ වගේම ආණ්ඩුත් රවට්ටලා, නායකොත් මිනිස්සු රවට්ටලා. ඉතින් තවදුරටත් මහජනතාව රවට්ටන්නේ නැති නායකයෙක් සහ ඉස්සරහා ගැන හිතලා දැක්මකින් වැඩ කරන නායකයෙක් එක්ක ඕන මොහොතක හිට ගන්න ලෑස්ති. සරත්ංශක මහතා, සජිත් ප්‍රේමදාස මහතා දැක්මත විවේචනය කරා. මීට කලින් රවි කරුණාගේ මහතාත් ඒ දේම කරා. මේ පිටුපසයේ සිටින්නේ මේ අගමැතිතුමාද? මම නම් ඒක ගැන දන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා එකම පක්ෂයක එකම කණ්ඩායමක් විවිධ අදහස් මාධ්‍යයට ප්‍රකාශ කිරීම හොඳ නැහැ කියලා. මොකද ඒක විනය පිරිහීමක්. පාරේ කතා කරන්න යන්නේ ඇයි? මේකට මූලික හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ බරපතල ලෙස විනය පිරිහීමක් දැන් තියෙනවා. ඒ වගේම මාධ්‍යයට විවිධ අදහස් ප්‍රකාශ කරන සාමූහික අදහස් නැහැ. මම කියන්නේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නෙත් අභ්‍යන්තරව කතා කරලා විසඳා ගන්නවා හැර පාරට ගෙනියන එක නම් ඒ තරම් සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට දැඩි විනයක් තිබුණු පක්ෂයක්. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය හුඟක් වෙලාවට තීන්දුව తీරන ගත්තේ සාමූහිකව. නමුත් අවාසනාවට වගේ අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ සමහර කණ්ඩායම් ඇතුළත් වීම හරහා පාක්ෂිකයන් නොවන විවිධ ආකාරයේ මත ප්‍රකාශ කරනවා. ඉතින් ඔවුන්ගේ මත එක්සත් ජාතික පක්ෂයේ මතය හැටියට සමහර විට මහජනතාව අතර යන්නේ. ඒක තමයි භයානකකම. මමත් විශ්වාස කරන්නේ ඒක තමයි විනය පිරිහීමට පළවෙනි කාරණේ. නමුත් මම කියන්නේ නෑ ඒක නිදහසට කාරණයක් වශයෙන් තබා ගත යුතුයි කියලා. මොකද හේතුව මේ කාරණේ පිළිබඳව තීරණ ගන්නකොට යම් ආකාරයක විනයක් එතනත් තිබිය යුතුයි. ඒක නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ.